1924 අගෝස්තු මාස 2 වෙනිදා නෝර අම්පිටියේදී උපත ලැබූ බර්ටි ගුණතිලක මහතා කලක් රෝගාතුරව රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටියේදී ඊයේ අභාව ප්‍රාප්ත වන විට 98 වැනි වියෙහි පසු වුණා. දශක ගණනාවක් ලාංකේය ගුවන්විදුලියේ රූපවාහිනියේ වේදිකාවේ මෙන්ම සිනමාවේ පෙළහර පාමින් අර්ථාන්විත සිනාවෙන් මුළු රටක් සුවපත් කළ බර්ටි ගුණතිලක නම් මේ විශිෂ්ටයාගේ දේහය මහජන ගෞරවය සඳහා මේවන විට බුරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා. මෙරට ප්‍රහසන කලාවේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ බර්ටි ගුණතිලක මහතා ජනතාව අතර අතිශය ජනාදරයට පත් වූයේ විනෝද සමය ගුවන්විදුලි හා රූපවාහිනී නාට්‍ය හරහායි. එතෙන් පටන් බර්ටි ඇනස්ලි සමුහල් ත්‍රිත්වය මෙරට ප්‍රහසන කලාවේ විශිෂ්ටයන් ලෙස අතිශය ජනප්‍රියත්වයට පත් වූ අතර එම ත්‍රිත්වයේ අවසන් පුරුක ලෙසයි බර්ටි ගුණතිලක මහතා අපෙන් සමුගෙන යන්නේ. මේ අතර බර්ටි ගුණතිලක කලාකරුවාගේ වියෝ පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ශෝක පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. හාස්‍ය කලාවේ පෙරලිකාර චරිතයක් වූ ප්‍රවීණ ප්‍රහසන රංගන ශිල්පී බර්ටි ගුණතිලක මහතාගේ අභාවයේ සැලවීමත් සමගම තමන් බලවත්සේ සංවේගයට පත් වූ බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඒ ශෝක පණිවුඩයෙන් දන්වා තිබෙනේ. කලාභූෂණ, මාත්‍ය කලා කීර්ති, නාට්‍ය ශූරී සහ දේශබන්දු සම්මානවලින් පිදුම් ලැබූ බර්ටි ගුණතිලක මහතා තම දිවිසිරිය නිමා කළද රංගන ස්වභාවයෙන් රටක් ප්‍රීති ප්‍රමෝදයට පත් කළ ආකාරය මෙරට ප්‍රහසන රංගන ශිල්පීන් අතර විශිෂ්ටයෙකු ලෙස සදාතනිකව රැඳුණු ඇතැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා. මෙවන විටත් බර්ටි ගුණතිලක මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන් රසිකයන් ඇතුළු බොහෝ පිරිසක් පැමිණෙමින් සිටිනවා. අපේ රටේ තවත් ජ්‍යෙෂ්ඨ කලාකරුවෙකු බර්ටි ගුණතිලක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සවස 5ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.